අයිබෝන් වීඩියෝ එක පටන් ගද්දිම පෙන්වන්නද ඔයාලා මීට කලින් දැකලා නැති විදිහේ බොහොම සිත්තද ගන්නාසුළු රෙඩ් වයින් සර්ව් කිරිල්ලක් වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙනම බලන්න කොහෙනම් දැකලා තියෙනවද මෙන්න මේ වගේ මුද්දක් මීට කලින් අමුතුම එකක් නේ ඒකනේ මට මේක ඔයාලට පෙන්වන්න හිතුනේ ලෝකයේ බුද්ධිමත්ම බූවල්ල කියනවනේ මෙයාලා මේ ජා එකකට දාලා වහන්නේ ඔයාලා කොහොමද දන්නවා ගොඩක් රටවල බූවල්ලන්ව පාවිච්චි කරනවා කියලා අනාවැකි කියන්නත් හැබැයි ඉතින් මෙතනදී නම් මේ රොකී කියන බූවල්ලා අනාවැකි නෙමෙයි එයා මොනතරම් බුද්ධිමත්ද කියලා මේ බෝතලේ මූඩිය ඇරලම ඔන්න බලන්න අපිට පෙන්නනවා පෘථුවිය ඇතුළු ග්‍රහලෝක ටික සූර්යයා වටා පරිභ්‍රමණය වෙනවා කියලා අපිට ඉස්කෝලේදී උගන්වපු කතාව බොරුවක්ද කියලා හිතෙනවානේ මෙන්න මේ වගේ දේවල් දකිද්දි. ඔන්න අපේ කාන්තා පාර්ශවයට නම් තියෙනවා අලුත්ම ෆැෂන් ඩිසයින් එකක් try කරලා බලන්න. ඒ වගේම ඉතින් මිස්ටර් පුදුමයාගේ වීඩියෝස් බලන සෙට් එක මේ ගවුමට ගැළපෙනම නමකුත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලා දන්නවද මීට අවුරුදු 10000කට විතර කලින් අපේ මේ පෘථුවිය හෙක්ටයාර බිලියන 6ක වගේ වනාන්තර ප්‍රමාණයකින් වැසිලා තිබුණා. හැබැයි අද වෙද්දී ඉතුරු වෙලා තියෙන්නේ හෙක්ටයාර බිලියන 4ක් විතරයි කියලා. ඉතින් මේ ප්‍රමාණය එක්සත් ජනපදයේ වගේ දෙගුණයක් විශාලයිලු. ඉතින් මේ කැරකෙන ලෝක ගෝලයේ වම් පැත්තෙන් ඔයාලට පේන්නේ ඒ තිබ්බ වනාන්තර ප්‍රමාණය සහ දකුණු පැත්තෙන් ඔයා දකින්නේ අද වෙද්දී ඉතුරු වෙලා තියෙන වනාන්තර ප්‍රමාණය. කොහොමද පාළු පාරක තනියම ඇවිදගෙන යද්දී මෙන්න මෙහෙම එකක් ඔයාගේ ඉස්සරහට ආවොත් අපිත් පෑන් වලින් ලියලා තියෙනවා තවමත් ලියනවා මකන වලින් මකලක් තියෙනවා තවමත් මකනවා හැබැයි මෙහෙම කතන්දරයක් නම් යාළු අපි දැනගෙන හිටියේ නැහැ ලියපු තින්තේකේ විශේෂයක්ද මේ ලයිටර් එකේ තියෙන විශේෂයක්ද නැත්නම් මේක සුපිරිම එඩිට් එකක් කියලාද ඔයා හිතන්නේ මෙන්න මේ බර්ගර් එක ඉවර වෙනකන් කන්න ඔයාට එකම එක යාළුවෙක් විතරක් තෝරගන්න කිව්වොත් කවුද ඔයා තෝරගන්න බඩජාරි යාළුවා වාව් ඒ මැෂින් එක කොහොමද මැහින මැහිල්ල විතරක් ගෙදරදි හෝ වේවා වෙන ඕනිම තැනකදි හෝ වේවා අපි කෑම කන්න පාවිච්චි කරන ප්ලේට් එකක් අපේ අතින් වැරදිලා කැඩෙනවා කියන එක හෙනම නඩුවක් නේ යාළු හැබැයි ඉතින් ඔයාලා මේ දකින විදිහට ග්‍රීසියේ වෙඩින් වලදී නම් එකක් දෙකක් නෙමෙයි මුළු හෝටල් එකේම ප්ලේට් බිඳලා ඉවර කරනවා සමහර වෙලාවට මේක මේ ග්‍රීක ජාතිකයින්ගේ සාම්ප්‍රදායික පුරුද්දක්ලු පුරුද්දක් වගේම මේක මිනිස්සුන්ගේ විශ්වාසයක්ලු යාලා විශ්වාස කරනවා මේ පිඟන් බිඳිල්ලත් එක්කම තමන්ගේ ශරීරයට අරක්ගත්තු නපුරු ආත්මත් ශරීරයෙන් ඉවත් වෙලා යනවා කියලා ෂා ලස්සන රොබෝ වේටර් වරියක්නේ අපිට පේන්නේ ඇත්තම ගර්ල් කෙනෙක් වගේනේ හැබැයි ඉතින් රොබෝ කෙනෙක්ව අනුකරණය කරන මෙයා ඇත්තම ගර්ල් කෙනෙක් තමයි කස්ටමර්ස්ලා වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගන්න ෂොප් එකට අනුගමනය කරපු සුපිරිම මාකටිං ස්ට්‍රැටජි එකක් තමයි යාළු මේ ඔයාලා දන්නවද තමන්ගේ මුඛය විවෘත කරගෙන මෙන්න මේ විදිහට මුහුදු පතුල පුරා පීනන මාළු හඳුන්වන්නේ ෆිල්ටර් ෆීඩර්ස්ලා කියන නමයි එහෙම නමක් දීලා තියෙන්නේ මුහුදු වතුරේ තියෙන ඇල්ගී ප්ලවාංග වගේ දේවල් තමන්ගේ කටින් පෙරලා මුහුදු වතුර පිරිසිදු කරන නිසා ඉතින් ඔයාලා මේ දකින මාළුවට කියන්නේ යාළුවනේ ස්ට්‍රිප් මැකරල් කියලා ස්ක්‍රේ කියන කම්පැනි එකේ ලිමිටඩ් එඩිෂන් එකක් විදියට තමයි ඔයාලා මේ දකින තාප සංවේදී සපත්තු දෙක නිර්මාණය කරලා තියෙන්නේ මේකට ඉතින් නමකුත් මෙයාලා තියලා තිනවා ලාවා VT කියලා කොහොමද කිලෝ 20ක් 25ක් විතර බර කැමරාවක් මෙයා බොහොම ස්මූත් විදියට හසුරවන ලස්සන අපි ගොඩක් දෙනෙක් නොදන්නා වුණාට මේ කැමරාව සහ කැමරාවත් එක්ක තියෙන හැම ගැජට් එකක් ගැනම දන්නයත් මේ වීඩියෝ එක බලනවා ඇතිනේ 1877 අවුරුද්දේදී තෝමස් අල්ලා එඩිසන් මුල්වරට නිෂ්පාදනය කරපු ෆෝනෝග්‍රාෆ් එක ගැන අහපු නැති කෙනෙක් නැති තරම් මේ පුංචි දරුවා ඒ ෆෝනෝග්‍රාෆ් එකම නිර්මාණය කරලා තින්නේ බලන්නකෝ කෝපි කෝප්ප දෙකකුයි ඉදිකට්ටකුයි පාවිච්චි කරලානේ කාට හරි කියන්න පුළුවන්ද මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකේ මෙයාලා මේ ගිනි තියන්නේ මොන වගේ කෙමිකල් එකකටද කියලා
ඇස් අහකට ගන්නෙ නැතුව බලාගෙන ඉන්න හිතෙන පට්ටම නිල් පාටක් නේ ගයිස් මේකේ තියෙන්නේ. එක එක විදිහේ වීදුරු භාණ්ඩ හදන වීඩියෝස් මම ඊට කලින් ඔයාලට ඕනි තරම් පෙන්නලා තිබුණත් මෙන්න මේක විශේෂයි, මෙන්න මේක අපූරුයි, මෙන්න මේක චමත්කාරජනකයි, බලන්න බොරුද කියලා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් නොකරපු අය චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් උත් ඔන් කරගෙනම. එක්කො මේ මිනිසුන්ට ජීවිත ආසාව නැහැ, එක්කො මේ දෙපැත්තේ තියෙන කඳු ටික තියෙන්නේ අපිට පේනවට වඩා ඇති. මොකද ඔයා හිතන්නේ? ඔයාලා දන්නවද මෙගාවොට් එකක වගේ ධාරිතාවයක් ජනනය කරන්න පුළුවන් වටිනාකම අඩුම වින්ටර්බයින් එකකුත් යාළුවනේ ඩොලර් මිලියනයක් විතර වෙනවා. ඉතින් එහෙව් වියදම් දරලා පිහිටුවන මෙව්වා මොන හේතුවකට විනාශ කරලා දානවද කියන එක තමයි මට නම් මේක දැක්කම හිතුනේ. කොහොමද ඒක? කිචන් එකේ ඉඩකඩ පිරිමහගෙන පිළිවෙලකට තියාගන්න එකත් මරුනේ. හැබැයි ඉතින් වියදම තමයි සර්. ඔයත් වාහනයක් තියෙන කෙනෙක් නම් මෙන්න මේ වගේ තැනකින් තමන්ගේ වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා කියන එක ඇත්තටම ෆේරි ටේල් එකක වගේ අපිට ඒක හීනයක් නේ. ඇමරිකාවේ කැලිෆෝනියාවලනේ මේ අපූරු ගහ පිහිටලා තියෙනවා කියන්නේ. මෙයා මේ අන්බොක්සිං කරන ෆෝන් එක මොකද්ද කියලා දන්නවද? මේක මේ ප්‍රොජෙක්ටර් ස්මාර්ට් ෆෝන් එකක්. ෆිල්ම් මෙහෙම බලන්න ඉතින් පට්ට බාණ්ඩේ. මේ පේනවනේ රඟ. සමහරු ඉන්නවනේ හිතේ හැටියට ඕනි තරම් ගෙම්බ දැකලා තිබුණට එක මේක ගෙමි බිත්තරයක්වත් දැකලා නැති අය. මෙන්න මේ වීඩියෝ එක ඒ අයට. මෙන්න මේක නම් යාළු බලන් ඉන්නත් ආස හිතෙන මාවත් පුදුම කරපු වැඩක්. මේවට කියන්නේ බාබ් වයර්ස් කියලානේ. කටුකම්බි. හරියට මුහුදේ රළ ගහනවා වගේ ස්විමින් පූල් එකක මෙහෙම සිද්ධ වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් කියලාද ඔයා හිතන්නේ? හරියට හරි, මේ භූමිකම්පාවක් අතරතුරේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක්නේ. මිස්ටර් පුදුමයාගේ වීඩියෝස් බලන අය අතර ඉන්නවනේ නම් දාන්න හැකියාවකුත් තියෙන සුපිරිම වැඩකාරයෝ. මේ චැනල් එකට මිස්ටර් පුදුමයා කියන නම යෝජනා කරෙත් ඔයාලගෙන්ම කෙනෙක්නේ. මොකද කියන්නේ, දාමුද මේ හෑන්ඩ් බෑග් එකටත් ගැලපෙන නමක්. කොහොමද නූලටම මැනලා කිරලා ගත්තුවේ ගැනිල්ල? මේ වින්ටර්බයින් එකක බ්ලේඩ් එකක්නේ නේද? ඔයා කවදා හරි අහලා තියෙනවද දෙබරු හත් දෙනෙක් විද්දොත් අපිව මැරෙනවා කියන කතාව? ඒක ඇත්තක් වුණත් බොරුවක් වුණත් පේනවනේ තනි බඹරෙක් මේ මීයව සරෙන්ඩර් කරන විදිය එයාගේ විෂ පාවිච්චි කරලා. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ ක්ලිප් එකත් පෙන්නගෙනම මම හිතුවා අදට මේ වීඩියෝ එකත් මෙතනින් අවසන් කරන්න කියලා. හැබැයි ඉතින් මෙන්න මෙතනත් තියෙනවා යාළු තවමත් ඔයාලට අපේ චැනල් එකේ බලන්න බැරි වෙච්ච වීඩියෝ එකක්. එහෙනම් අනිවාර්යෙන් මේකත් ක්ලික් කරලා බලන්න. ඒ බලලා හැමෝම පරිස්සමට ඉන්න. මම එහෙනම් අදට මෙතනින් නවතිනවා. ඔයාලට ජය.